දැන් අද අපේ පණිවිඩය ආත්මයන්න්ගේ එකමුතුකම මාත්‍රික කියනවාද ආත්මයන්න්ගේ එකමුතුකම කොමේකට ආත්මයන්න්ගේ එකමුතුකම සමගී කමේ බැම්ම ඇදහිල්ලේ එකමුතුකම කැඳවීමේ බලාපොරොත්තුව හතරක් කිව්වා නේද ආත්මයන්න්ගේ එකමුතුකම ඉතින් ඒ ගැන උන්වහන්සේ අවශ්‍ය හැම දෙයක්ම කරනවා සමගී කමේ බැම්ම ඒක අපි තුල තමයි හැදෙන්න ඕනේ තිබෙන්න ඕනේ එතකොට ඇදහිල්ලේ වීරය සහ එකඟකම සහ කැඳවීමේ බලාපොරොත්තුව දැන් ඔන්න එක වනාන්තරයක් තිබුණා ඒ වනාන්තරේ රජුරු හැටියට හිටිය අලියා ඉතින් මේ අලියාට අසනීපයක් හැදුනා මොකද හකපටස් එකක් අර කවුද උගුලක් අටවල ඒ රටේ මිනිස්සු අලින්ට උගුල් අටවන එහෙම රටක් දන්නවද ඉතින් අලියා ඒ තුවාලෙන් මැරුණා ඉතින් මැරෙන යනකොට ඉතින් එයාගේ මේ පුතා තාම පොඩි ඇත්තෙක් යාන්තම් ඇද්දල එන්න පටන් ගත්ත විතරයි ඉතින් එයා කල්පනා කරා මගේ පුතා රජකමට වයසට එනකම් උසහරි එනකම් මේ රජකම ටික දවසකට බාර දෙන්නේ කාටද සහ මගේ රජිනටත් ගෞරවයටත් අතබරයක් නොවි ඇයවත් ගෞරවයෙන් සලකන කෙනෙක්ට මේ රජකම ටික කලකට බාර දෙන්න ඕන කියලා එයා හිතලා හිතලා මරණ මංචකේ ඉඳලා හිතලා හිතලා එයා ඒ රජකම බාර දුන්නා ජිරාෆ්ට ඔක්කොම කියන්නේ ජිරාෆ් ඉතින් ජිරාෆ් කිව්ව ගමන් දැන් සෙනගගේ මේ උනන්දු අඩු වෙලා ගියා මොකද මේක ලංකාවේ කැලයක් නම් වෙන්න බෑ කියලා නේ ඉතින් ජිරාෆ්ට මොකද මේ අලියා දැකලා තිබුණා ජිරාෆ් සමාදානයේ සත්වේ එයා කාත්කවත් රණ්ඩු කරන්නේ නැහැ අතපය දිගට තිබුණාට බෙල්ල දිගට තිබුණාට එයාට අනිත් එක කාගේවත් උස ගන්න ප්‍රශ්නෙකුත් නැහැ ඔය සමගිකමේ බැම්ම කැඩෙනේමනේ ඔය එයා මට වඩා උසයි එහෙම කිසි ප්‍රශ්නයක් ජිරාෆ්ට තිබුණේ නැහැ මොකද ජිරාෆ් හිටගත්ත ගම ලේසියෙන් එයා අලියටත් වඩා උසයි ඉතින් මරණසන්නව සිටි ඇත් රජු ඇත් පියා හිතුවා මම ජිරාෆ්ට කියන ඉතින් ජිරාෆ්ට කතා කරලා කිව්වා මගේ පුතා ලොකු වෙනකම් ඔයා මේ සිංහාසනය රැකගන්න මම බොහොම කරුණාවෙන් තමයි මේ කැලේ සත්තු බලාගත්තේ මම කිසි විටක මගේ ඇද්දල පාවිච්චි කරේ නැහැ කාටවත් අනින්න මගේ ඇද්දල මම පාවිච්චි කරේ දුබලව රැකගන්න විතරයි කියලා ඉතින් ජිරා කඳුළු සලා කිව්වා මේක බාර ගන්නම් කියලා ඉතින් කැලේ හැමදෙස්සම කචල් වලට හේතු වෙන දෙන්නෙක් හිටියා එක්කෙනෙක් තමයි මීයා අනිත් එක්කෙනා තමයි වඳුරා මියා නිතරම කචල් වලට හේතුනේ අනුන්ගේ කෑම ගිහිල්ලා හොරෙන් උස්සගෙන යනවා එතකොට අනිත්‍ය හිතනවා මේ අරයා ගත්ත කියලා අත්තේ මරණ තියෙන්නේ මියා ඉතින් වඳුරා හැමදෙස්සම කචල් වලට හේතුනේ වඳුරාගේ ගතියක් තිබුණා අනිත් මිනිස්සුන්ව කරදරයට දාලා එයා hina වෙනවා පැත්තකට වෙලා ඔක්කොම සෙට් කරලා තියලා පැත්තකට වෙලා එයා hina වෙනවා ඉතින් දවසක් මොකද උනේ මිස්ටර් මියායි මිසස් මියායි ලොකු ඉස්සිල්ලක් ඉස්සුවා මොකද ඉස්සුවේ කාගේද ගෙදරකින් කේජු ලොකු කේජු කෑල්ලක් ඉස්සුවා ඉතින් නිලනොලත් මහේස්ත්‍රාත්වරයා කැලේ වඳුරා ළඟට ඉතින් මේ දෙන්න දැන් පොර කන්න පටන් ගත්තා කාටද මේ ඉතින් වඳුරකව ඉන්න මම ඔය දෙන්නට මේක බෙදලා දෙන්න එතකොට මොකද උනේ පවුලෙම අසමගියක් මොකක් ගැනද මේ කේජු කෑල්ල බෙදා ගන්න බැරිව දැන් බහරය පුරුෂය ළඟ ඉන්න මම ඔබගේ බහරය පුරුෂය බහරය එකද කියන්නේ අපි නම් එහෙම වලට රණ්ඩු වෙන්නේ නැහැ කියලා. බහරය දිහා බලලා කියන්නේ. දැන් බය වගේ නේද කියන්නේ. ඉතින් මේක අරගෙන ආවා මේ වඳුර ළඟට වඳුරකව ඉන්න මම මේ ප්‍රශ්න විසඳන්නම් කියලා වඳුර කේජු කෑල්ල කඩලා මේක ටිකක් ලොකුයි කිව්වා. මේ කතන්දරය අහලා තියෙන ඇතස්සෝ. අපි මේක ඔබ අහපු නැති පැත්තක් අදාහ ගන්න යනවා. ඉතින් වඳුර එක කෑවා ආශෂෂ දැන් මේක ලුබුනේ කියලා ඒක ආයෙත් කාලා මේක ඉතින් කේජු කෑල්ල ඔක්කොම මේ ඉවර වෙනකම්ම වඳුර කෑමනේ බෙදන්න ගිහිල්ලා නේ ඔව් ඉතින් මේ
මියාට හොඳටම කේන්ති ගියා. මියා වඳුරගේ පිටට නැගලා කන අපනවා නාය අපනවා වඳුර මෙහෙ කරනවා මුකුත් කරගන්න බෑ. වඳුර ගිහිල්ලා පැන්නා වතුර වලකට. බලනකොට මේක වතුර වලක් නෙමෙයි බොග් එකක්. මේ කියන්නේ මඩ වගුරක්. මෙයා ගිලෙන්න පටන් ගත්තා. කෑ ගහන සද්දෙට මොකද උනේ ජිරාෆ් රජුරුනේ දුහගෙන ඇවිල්ලා ජිරාෆ් අර පුළුවන් තරම් මඩ අද්දරටම ආවා. හරිද? මඩ අද්දරටම ඇවිල්ලා සුගත් මේක පොඩ හකනද මඩ අද්දරටම ආවා ජිරාෆ්. මඩ අද්දරටම ආවා ජිරාෆ්. ඕනේ මේක එහෙම පිටිම හකනවා. මඩ අද්දරටම ඇවිල්ලා Thank you. මඩ අද්දරටම ඇවිල්ලා මොකද කරේ මේ කකුල මඩේ ගහලා මේ කකුල මඩේ අර ඉස්සරහ කකුල මඩේ ගහලා මේම දික් වෙලා අමාරුවෙන් අල්ලගත්ත ගිලෙන වඳුරගේ වල්ගේ දැන් ජිරාෆ් රජුරුනේ රජුරු කිව්වා මීයා වඳුරාගේ කන හැපිල්ල නවත්තන්න දැන් වඳුරට කන හපන්න බෑ මොකද වඳුරා ගිලෙන්න යනවා දැන් මේ කවුද මේ මීයා මීයා ගිලෙන්න යනවා ඉතින් රජුරෝ කිව්වා වඳුරා දැන් ඔය මීයාගේ වල්ගෙන් අල්ල ගන්න දැන් මොකද්ද සමගි කමේ බැම්ම මොකද්ද රජුරෝ වඳුරාගේ වල්ගේ මේක හිතා ගන්න පුළුවන්ද එතකොට රජුරෝ කියනවා මීයාට මේ රජුරෝ වඳුරට කිව්වා ඔයා මීයාගේ වල්ගෙන් අල්ල ගන්න ඉතින් දැන් මේ මඳුර කල්පනා කරනවා මගේ කන කෑව අරක කරා මේක කරා රජුරුක අල්ල ගන්නද රජුරු කිව්වද නැත්නම් මම ඔයාගේ වල්ගේ අතාරිනවා කියලා රජුරු කිව්වද කිව්වද රජුරු දැන් ළඟ ඉන්න කෙනාට කියන්නේ රජගොල්ලෝ එහෙම ඒව කියන්නේ නැහැ රජගොල්ලෝ මිනිස්සු ගලවන මිනිසයි පත් කළා තියෙන්නේ නේද එහෙම පහත් කතා රජගොල්ලෝ ඉතින් දැන් රජුරුන්ගේ ජීවිත ටික බැරි වෙලා කිඹුලෙක් ඇවිල්ලා අල්ලගත්තොත් මෙයාගේ කකුල ඉතින් මොකද කරේ සමගි ආයත් කියන්නේ සමගි කමේ බැම්මේ රජුරුවන්ගේ පූජාව නිසා දැන් රජුරුව කොහොමද ඉන්නේ බෙල්ල මෙහෙම කකුල් දෙක මෙහෙම ටික කුරුසය වගේ නේද හිතන්න පුළුවන්ද හිතන්න පුළුවන්ද අපේ රජුරුව මඩ වගුරටම ආවා ඇත්තම ක්‍රිස්තුස් වහන්සේ නම් අපේ මඩේම ගිලිලා ජීවිතෙත් නැති වුණා නමුත් මරණයෙන් උත්ථානෙ වුණා දැන් මේ කැලේ කතාව වෙනා ඉතින් සමගි කමේ බැම්මෙන් ජිරාෆ් වඳුරගේ වල්ගේ ඇද්ද වඳුරා අකමැත්තෙන් නමුත් මෙමියාගේ වල්ගේ අල්ලගෙන හිටපු නිසා හිමින් 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 ඔක්කොම පිටිපස්සට ආවා දැන් මේ සමගි කමේ බැම්ම ගැන අත් පුළුසන් ආදද්ද රජුරුවන්ගේ පූජාව ගැන අත් පුළුසන් ආදද්දෙමු ඔව් thank you දැන් මට මේ කතන්දරේ සිස්ටි හිරන්ත කිව්වා මේ අද නමස්කාරය අහලා ගිහිල්ලා දේශනා කරන්න කියලා ප්‍රසිද්ධ සුභාරංචි රැස්වීමක වගේ එතකොටම මට මේ කතන්දරේ මතක් වුණා දැන් අපි යනවා යේසුස් වහන්සේගේ පුදුම ගැලවීම ගැන අපි නැවත සරගුණ වහන්සේට සුද්ධ කරමු හැම කෙනෙක් මතක තියාගන්න ඔබ ගැලවුණු මොහොත නැත්නම් ඔබ ගැලවුණු පැය එම නැත්තං ඔබ ගැළවීමට ආවා වූ ඒ සුමානය මාසියේ අධ්‍යක්ෂකව මම ඔබට කියලා තිනා මම ගැළවුණු පැය මට අද වගේ මතකයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අපි ගැළවුණු පැය ගැන අපි අත්පොළ සන්නාදයක් දෙනවා Thank you Holy Spirit මට මතකයි යොහන්ගේ තාත්තා ගැළවුණු පැය එයා මට කියලා තිබෙනවා එයා ගියා ඒ පැත්තේ රැස්වීමකට එයා ටිකක් ඒ පැත්තේ දන්නේ නැද්ද ඉතියා හිතාගෙන ගියේ මේ ප්‍රසිද්ධ සුභාරංචි රැස්වීම සම්පූර්ණයම කඩාකප්පල් කරනවා කියලා ටිකක් ඉස්සරහින් ගිහිල්ලා ගානට හිටියා හොඳම වෙලාව බලන්න මේක කඩාකප්පල් කරන්න. එතකොට මොකද්ද ගායනා කරපු ගීතේ? යොහන් මොකද්ද ගායනා කරපු ගීතේ? එන ගැස්වා වූ අත් විහිද මිනේ බලන්න මේ පරණ ගීතවල තියෙන ආලේපේ නේද? මේක ගායනා කරනකොට දෙවියන් වහන්සේගේ බලය මෙයා මත ඇවිල්ලා මෙයා විසිවිලා වැටුණා. එයා එවෙලේම ස්වාමීන් වහන්සේ පිළිගත්තා. අපි අත්පොළ සන්නාදයෙන්
එවෙලේම ස්වාමීන් වහන්සේ පිළිගත්තා. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ සමගී කමේ බැම්ම අපිව ගලව ගන්න ඇති. කුරුසියෙන් උන්වහන්සේ අදත් කුරුසි පූජාවෙන් අප වෙත නිකුත් වෙන හැටි. ඉතින් එපිසෝඩ් දෙකේ විස්තර කරනවා අපේ ගැළවීමට ඉස්සල්ලා තත්වය හා සමගිගමේ බැම්මෙන් අපි අහක් වෙලා ගියොත් ඇති වෙන තත්වය. එපිසෝඩ් දෙක. නුඹලා නුඹලාගේ වර්ධ සහ පාප කර්ම කොටගෙන මැරි සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. අපි අත්වල සන්නාදයක් දෙමු. මේක තමයි යේසුස් වහන්සේගේ ජීවිතය. ඒක අපි ශාරීරිකව මැරිලා නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ දුන්න හැම හොඳ දෙයක් ගැන අපි නිකන් දන්නේ නැහැ වගේ තමයි හිටියේ. උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. දැන් බලන්න වෙලා තිබුණේ. පෙර කාලේ නුඹලා මේ ලෝකේ විවහාරය ලෙස අකීකරු කමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආකාශ බලයේ අධිපතියා යක්ෂයාගේ කැමැත්තේ හැටියට හැසිරුණා. එතකොට මොකද වෙලා තිබුණේ? මොකද වෙලා තිබුණේ? පෙර කාලයේදී 11 වෙනි පදේ බලන්න වෙලා තිබුණ දේවල්. අන්‍යයන්ව සිටියා වූ එතකොට ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වූ, මාත් ඒ කියන්නේ වෙන් වූ, දැන් අපිට සමගී කමේ බැම්ම නැති වුණොත් මොකද වෙන්නේ? වෙන්වීම, ඊශ්‍රායෙලේ නාගරිකත්වයට අන්‍යයන් වීම. මේක මට අයිති නෑ, මට මේක ලැබෙන්නේ නෑ කියලා හිතනවා. එතකොට අපිට අයිති නැති, ලැබෙන්නේ නැති දේවල් වලට අපි ගල් ගහන්න පටන් ගන්න පුළුවන්. ඊර්ෂ්‍යා වෙන්න පුළුවන්, සතුරු වෙන්න පුළුවන්. ඊළඟට පොරොන්දු වූ කිසිම වලට විදේශීන් වෙලා හිටියා. ඒ කියන්නේ මේක මේක මේකෙන් පිට අපි ඉන්නේ කියලා හිතුණා. එතකොට ලෝකේ බලාපොරොත්තුවක් නැතිව, දෙවන් වහන්සේ නැතිව, බලාපොරොත්තුවක් නැතිව සිටියා. වරක් දුරව සිටියා. ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ලේඛන කොටගෙන ලංකරා. සමගිකමේ බැම්ම බිඳුනොත් අපි අපි ආයෙත් හිතනවා අපි හරි දුරස් වෙලා කියලා. දැන් මේක අපි ස්ටේජ් 4කින් තමයි බලන්න යන්නේ. තව ටිකක් කියවුවට පස්සේ මක්නිසාද වෙන් කිරීමේ මැද බිත්තියක් එනවා. දැන් සමගිකමේ බැම්ම කැඩුනම කාත් එක්ක හරි අපිට දැනෙනවා බිත්තියක් ආවා වගේ. ලඟ වෙන්න හිතෙන්නේ නැහැ. නිකන් මූණ වැදුනා වගේ අදෘශ්‍යමාන බිත්තියක. කලක් හොඳින් හිටියා. කලක් ළඟින් හිටපු අය. දැන් මොකද්ද දැනුනේ? මූණ බිත්තියක වැදුනා වගේ. මොනවද මේ බිත්තිය? අදෘශ්‍යමාන බිත්තියක්. පේන්නේ නැහැ. නමුත් සිතුවිලි, චෝදනා, වෙන මොනවද? වාඩු, පාඩු, වෙන මොනවද? අවලාද නේද? චෝදන එක එක ඒවා. දැන් තේරෙනවද බිත්තිය කියන එක? සමගිකමේ බැම්ම හකුණාම මොකද වෙන්නේ? අපිට ලං වෙන්නේ නිකන් බෑ වගේද? යන්න හිතන්නේ නෑ එයා යන පාරේ. එහෙම හිතනවා. දැන් තේරෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ දුන්න සමගිකමේ බැම්ම වෙනස් වුණාම මක්නිසාද? ඉත මොකද ක්‍රිස්තුස් වහන්සේ කරේ? වෙන් කිරීමේ මැද බිත්තිය බිඳ දැම්මා. ඒ සතුරුකම උන්වහන්සේ අහක් කළා. මේ පාර්ශ්ව දෙක. එතකොට දෙගොල්ලක් වෙනවා. සමහර විට එකම පවුලේ නේද? එකම පවුලේ අම්මයි පුතා එක පැත්තක, තාත්තා තව පැත්තක. එකම එකම පවුලට වෙන්න පුළුවන්. ඊටත් වඩා අමාරුයි මේක මගේ මහදවතට આવොත්. ඉතින් මේ අපි ආයෙත් මේ හතර කියමුද? අපි හතර කියමු. ආත්මයන්ගේ එකමුතුකම, සමගිකමේ බැම්ම. අපි පොඩි පැන්ටමයිම් එකක් මේක මේ ඇක්ෂන් ඇක්ෂන් එකක් කරමුද? ආත්මයන් වහන්සේගේ එකමුතුකම. අයි අපි එක කරේ ඒක දෙවන් මහා සුද්ධහත්වන වහන්සේ මේක කරනවා. ආත්මයන් වහන්සේගේ එකමුතුකම, සමගිකමේ බැම්ම. හරි. ඇදහිල්ලේ එකඟත්වය. ඒක වැඩ කොටසක්. ඇදහිල්ලේ එකඟත්වය. කැඳවීමේ බලාපොරොත්තුව. කැඳවීමේ බලාපොරොත්තුව. කැඳවීමේ බලාපොරොත්තුව අපිව පියවරෙන් පියවර, අදට වැඩිය හෙට හොඳයි, පියවරෙන් පියවර දෙවිපියාණන් වහන්සේ අපි දුන්න දෙයට කැඳවීමේ බලාපොරොත්තුව අපිව එකගෙන යනවා. කොවිඩ් තිබුණත්, එක එක දේවල් අඳුරුණත්, දේවදරුවන්ට දෙවියන් වහන්සේගේ නිල් ගොදු තනබිමක් තිබෙනවා. ඒකයි මම කිව්වේ මේ කාලේ අපේ නෑදෑ ඔක්කොම මේ නිල් තනබිමට ගෙනෙන්න අවශ්‍යයි.
ලෝකයේ ඒකෙන් පිට ඉන්න අයගේ ජීවිතේ එන්න එන්න කාන්තාරයක් කටු ගොඩක් වේගන යනවා. මේ කාලේ යොහොසුළු වෙන්න උත්සුක වෙන්න එළියේ ඉන්න අයව කොහොම හරි අතුලට ගෙනෙන්න. අසරකින් ආත්මන වහන්සේගේ එකමුතුකම සමගි කමේ බැම්ම තමනද කිව්වේ ඇදහිල්ලේ වැඩේ ඇදහිල්ල වැඩක් ඔව් වැඩක් තියෙනවා අපිට ඇදහිල්ලේ වැඩේ කරගෙන යනකොට ඊළඟට ඇදහිල්ලේ වැඩේට අපිට ධෛර්යය එන්නේ මොකද කැඳවීමේ බලාපොරොත්තු ඔය හතර තමයි මේ unity of faith ඇදහිල්ලේ එකඟ කමකට අපි ඔක්කොම එකවල හැමිරිදම අපි රැස් වෙනවා අපි සෛල කරනවා අපි නායක සෛල කරනවා හැමිරිදම අපි රැස් වෙනකොට ඉරිද සතියේ පළවෙනිදා අපි දන්නවා මේ රැස්වීම අපිට ඊළඟ සතියට ඉදිරි පියවරක් වෙනවා ඒකනේ අපි රැස් කොවිඩ් තිබුණත් අපි ආරක්ෂාව ඉල්ලගෙන රැස් වෙන්නේ ඇයි ඉදිරි සතියට අපිට දැනෙනවා අපිට ගම්‍යතාවයක් ලැබුණා අපිට තල්ලුවක් ලැබුණා අපි යන්න කොහෙද අපිට පේනවා සතිය පුරාම ඉරිද රැස්වීමේ ආශිර්වාදය සහ ආත්මන ආයති මාත්මනාංශික එකමුතුකම සමගිකමේ බැම්ම ඇදහිල්ලේ වැඩය කැඳවීමේ බලාපොරොත්තුව. තව ඉස්සර මේ ඇක්ෂන් ඔක්කොම දාලා කරුවා ආත්මන වහන්සේගේ එකමුතුකම සමගිකමේ බැම්ම ඇදහිල්ලේ වැඩය සහ කැඳවීමේ බලාපොරොත්තුව. අපිව දිනපතා ධෛර්ය දෙමින් ගෙන යනවා නේද? දැන් කොවිඩ් තිබුණා මුළු අවුරුද්දක්ම වගේ. ඒ වුණාට දවසින් දවස අපි කියුවේනේ කොවිඩ් ඉන් ද මෝනි, කොවිඩ් ඉන් ද නූන් ටයිම්, කොවිඩ් කොවිඩ් ඒක නෙමෙයි අපේ ගීතේ. අපේ ගීතේ ක්‍රිස්තුස් වහන්සේ. අපි හැමදාම උදේ නැගිටලා ධෛර්යයක් ගත්ත වැඩට යන්න. හැමදාම උදේ නැගිටලා අපි ධෛර්යයක් ගත්ත අපේ ළමයි ගැන. ඉතින් මේක කොටස් හතරකින් තමයි මේක යෙදෙන්නේ. ඒ කොටස් හතර දැන් කියන්නද ඊට ඉස්සෙල්ල දේවචනේ මම කොටස් හතර කියලා ඉන්නවා. එක මාතුල සමගි කමේ බැම්ම. කියන්නේ මාතුල සමගි කමේ බැම්ම. ඒ කියන්නේ මගේ යහ මාතු මා සහ මා සහ දයන් වහන්සේගේ කැඳවීම අතර විරසකයක් නැත. මම ඉන්නේ දැන් වහන්සේ මා කැඳි උදේට සියල්ලුන් වහන්සේ සපයයි ඒ මා සහ මගේ unity of faith නේ දැන් කියන්න පපුරත් දෙල් කිව්වා මා සහ මගේ මා තුල unity of faith මා සහ මගේ ඇදහිල්ලේ එකඟ කම මම එකඟයි දැන් වහන්සේ මාත් එක්ක කරන දෙයට එකඟද නැද්ද එකඟුනේ නැත්නම් මේක කරන්න බෑනේ දෙක මා සහ මගේ පවුලේ ඇදහිල්ලේ එකඟකම ඇදහිල්ලේ වැඩය අර හතරම ආත්මන වහන්සේගේ කුමුතුකම සමගිකමේ බැම්ම මගේ පවුල තුල මගේ පවුල තුල කිව්වම අනිවාර්යයෙන්ම පුරුෂයා භාර්යාව සහ දරුවෝ ඊට අමතරව පොඩ්ඩක් ඉතින් ඔබට හිතයිෂිම තාත්තා අම්මා ගැනත් හිතන්න එපා නේද ඒතකොට සහෝදරයෝ ඉන්නවනම් ගැළවීම ලැබලා නැති නේද ඒකත් හිතට බරක් නේ විශේෂයෙන්ම විනාශකාරී දේවල් කරන සහෝදරයෝ ඉන්නවනේ ඒක හිතට බරක් වෙනවා. ඒගොල්ලන්ගත් ඉතින් මූලික වශයෙන් ඔබ පුරුෂයා භාර්යාව සහ දරුවන් දෙනාගේ පවුල මූලික න්‍යෂ්ටික පවුල ඒක නම් විරසකයක් තියෙනම බෑ. ඒතකොට දරුවෝ අවුරුදු 12, 14, 16, 18, 20 නේද? ඒව හරහා යනකොට ඉතින් කරන්න ඕනේ මේකයි. මූලික මාතෘකාව ලීඩියෝ කෝල්නේ අපගේ කැඳවීම ඉදිරියට ගෙන යන්න ළමයා අවුරුදු 10 වෙන්න ඉස්සෙල්ලාම එයාගේ සිතා සිතුවිලි මඟ පෙන්වන්න ඕන. ඒගොල්ලන්ට තීරණය කරන්න දීලා හරියන්නේ නැහැ. මොකද අවුරුදු 10 පහු වෙනකොටම ඩිජිටල් තිරය ඒගොල්ලන්ට කතා කරනවා, යාළුවෝ ඒගොල්ලන්ට කතා කරනවා, ඒගොල්ලන්ගේ වෙන පැත්තකට ඇදගෙන යනවා. අපිව වෙන පැත්තකට ඇදගෙන ගියා විශ්වවිද්‍යාලෙට ගියාට පස්සේ දැන් ලෝකෙ එහෙම නෙමෙයි. දැන් මේක තියෙනවා. අවුරුදු 10 පහු වෙනකොටම ඒගොල්ලන්ට ඇහෙනවා කැළඹිලි පෙළඹිලි එක එක ඇහෙනවා. ඕකේ. ඒකට දෙවෙනි ක්ෂේත්‍රය මා සහ මගේ පවුල. තුන්වෙනි ක්ෂේත්‍රය මා සහ මගේ දේව පවුල. ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ
අපි මෙහෙලට පද බලන්න යනවා මා සහ මගේ දේවපෞල මගේ දිමනාවයි දේවපෞල එක එකට මේක කිරීමයි අතර කිසිම පටලැවිල්ලක් පටහැනියක් විරෝධතාවයක් නැත මේ දුලාජයල මෙතනද නේද ඔව් බබා බාර් දෙන්න මෙතන ඉඳක් තියෙනවා මේක පිටපස්සේ නැගින්න ඇවිල්ලා ඉඳගන්න එන්න ඔව් අමාජිත් ඇවිල්ලා ගන්න මෙතන පුටු පහක් තියෙනවා මේ දෙක මැද්දට ගත්තා නම් තව දෙන්නෙක් ඉඳ ගන්න පුළුවන් ඔව් අවුට් ඩ්‍රෙස් සර්කල් එකේ ඉඳලා පණිවිඩ අහන්න බෑ ඔයා ඉස්සරහට යා බුල් ඉතින් එක මාතුල සමගි කමේ බැන්න දෙක මා සහ මගේ ඉමීඩියට් පවුල් එකට ඔබ තාත්තවත් අම්මවත් එකතු කරගත්තොත් හොඳයි ඔවුන් ගැලවීමට එන්න ඕන එකසුපන් සහෝදර සහෝදරියොත් ගැලවීමට එන්න එපා නේද ඒක අමතක කරන්න බෑනේ මොකද ඒගොල්ලන්ගේ ජීවිතය අහිමිට යනවා නම් අපිට සමගි කමේ බැම්මට අවහිරයක් කචල් එකක් අමාරුවක් දුකක් දැනෙනවා ඔව් දුකක් නොදැනින්න බෑනේ ඒගොල්ලෝ ඒගොල්ලෝ නරකට යනවනේ තුන්වෙනි එක මා සහ මගේ දේව පවුල අතර ඉතින් ඒ ගැන ඔබ ටිකක් වෙලා අරන් හිතන්න ඕන ඔබ දේව පවුල දන්නවද ඔබ දේව පවුලේ වැදගත් සමාජිකයෙක්ද ඔබ දේව පවුලේ වටිනා දෙයකට සම්බන්ධ වෙනවද දේව පවුලට සම්බන්ධ වීමෙන් ඔබේ වටිනාකම වැඩි වී තියනවද නේද අපි මිත්‍රත්ව තුලින් සම්බන්ධතා තුලින් බලාපොරොත්තු වෙනවා අපේ අගය වැඩි වේ ඒක සාධාරණ බලාපොරොත්තුවක් ඉතින් ඔබ දේව පවුලට සම්බන්ධ වී ඔබගේ කැඳවීමයි දෙවියන් වහන්සේ ඔක්කොටම දෙන පොදු කැඳවීම අතර විරුද්ධතාවයක් තියෙන්නට බැරිය මොකද මේ කොයි පවුලකවත් ඉන්න බෑනේ කචල් එකෙන් ගොරකම් විරිකාගෙන පෙරුම් පෙරුම් කාය අම පෙරුම් පායන් අඹරාගෙන අබ පුපුරවාගෙන අද නම් පුදුම දවසක් කවදාකවත් මෙහෙම සිතුවිලි ඇවිල්ලා නැහැ මොනවද මං කිව්වේ ගොරකා මිරිකාගෙන ගොරකම් උරක් නුණක් දානද පොඩ්ඩ නහය වහ ගන්න ඕන දැන් හැමෝම මේ මාස්ක් එක හරියට අඳින්න ඕන මට මාස්ක් එක අඳින්න බැරි මං කතා කරන නිසා මොකද ගල්කිස්සේ එක්තර සභාවක පාස්ටර්ට කොවිඩ් කියලා සිම්ප්ටම්ස් ඇවිල්ලා ඔක්කොම කොරන්ටයින් කළා ඉතින් අපි මේ ප්‍රවේශමේ ඉතා විධිමත් මේක කරන්නේ දේවදරු රැස් වෙන්නම ඕන නමුත් අපි පුළුවන් තරම් විනය රැකගෙන ප්‍රේසං වෙන්නත් ඕන ඔබ යන එන තැන ගැන ප්‍රේසං වෙන්න අවශ්‍යයි මේක තේරෙන්නේ මොකද ඔබ දැන් එක තැනකට මෙහෙම රැස් වෙනකොට You are responsible for this. ඔබ යන්නේ නැතන ගැන ඔබ වග කියන්න ඕන මොකද අනිත් අයට බලපානවානේ ඔබ කොහෙද ගිය කියලා. ඉතින් මේක අමාරු කාලයක් කියලා හිතන්න එපා. එහෙම තමයි අදහිඳ ජීවිතය කොහොමත්. මම කරන දේවල් මම යන තැන අනිත් අයට බලපායි නේද? ඔව්. ඕකේ. ඉතින් තුන්වෙනි එක ඔබ දේව පවුලේ කැඳවීම සමග ඔබේ පවුලේ ඔබේ කැඳවීම එක්ක කරගෙන යෑම හතරවෙනි එක ඔබ කොහොමද සෙසු සමාජයේ වැඩ ක්ෂේත්‍රයේ අර හතර ඇතිව ජීවත් වෙන්නේ මොනවාද හතර ආත්මන වහන්සේගේ එකමුතුකම සමුගිකමේ බැම්ම ඇදහිල්ලේ වැඩය කැඳවීමේ බලාපොරොත්තු අපි මඩබබුරු දිහා බලගෙන ඉන්නේ නැහැ අපි අපේ රජුරුවන්ගේ ගැලවීම දිහා බලගෙන ඉන්නවා ලොකු වෙනසක් ප්‍රශ්න තිබෙනවා කොවිඩ් නිසා හැමෝටම අමාරු. හැබැයි අපි මඩබබුරු දිහා බලන් ඉන්න අය නෙමෙයි. අපි කොහෙද බලන් ඉන්නේ? රජුරුවන්ගේ ගැලවීම. මම කිව්වේ අපේ රජුරුව කුරුසිපත් වී නේද? දිගා වෙලා එයා නම් මැරුණා. බොහොම සමගිකමේ බැම්මේ අපිව අදත් ගලවා ගන්නවා. නැහැ අපි යනවා එපිස 4 වෙනි පරිච්ඡේදයට. එබැවින් නුඹලා කැඳවුණු ලැබූ කැඳවීමට ඔබින ලෙස. ඔකම කියන්නේ ඔබින ලෙස. සීලු ආකාර ඔබින ලෙස කැඳවුණු ලැබූ කැඳවීම. ඉතින් අපි දේවදරුවෝ වුණාම ඇතුලේ වැඩ කරනවා මේ කැඳවීම අපි හිතුවත් නැතිත් වැඩ කරනවා. අපි උදේ නැගිට ගමන් ස්තුති වේවා ප්‍රශංසා වේවා කියලා තමයි නැගිටින්නේ. තේකෝප්පිය මතක් වෙන්නේ නැහැ. මොකද දෙවන් වහන්සේගේ ප්‍රශංසාව තමයි මුලින්ම මතක් වෙන්නේ. ඒක උනාද අදුදැස්සනේ. බැවින් නුඹලා කැඳවුණු ලැබූ කැඳවීමට
ඔබින ලෙස මේක අමාරු නෑ මේක අපි තුල වැඩ කරනවා දැන් අපි දන්නවා කම්පියුටර් එක ක්ලික් කරලා ඇරලා තියෙන අතසම් මොනවාරි කම්පියුටර් එක ක්ලික් කරලා අරනවා කියන එක තේරෙනව නේද ස්ටාර්ට් කරා එතකොට ඔපරේටින් සිස්ටම් එක අනුව එයා පත් වෙනවා Microsoft නම් එහෙමයි Apple නම් එහෙමයි එයා පත් වෙනවා ඉතින් අපිත් නැවිත්තම මාත් කියන පත් වෙනවා පත් වෙනවා කිය පත් වෙනවා උදේ නැගිට්ටම මම පත් වෙනවා මොකද්ද පත් වෙන්නේ ඇදහිල්ලේ කැඳවීම මොකද්ද මාසුල පත් වෙන්නේ ඇදහිල්ලේ කැඳවීම ක්‍රිස්තු භක්තිකයා ණයක් නම් වෙන්න එපා ප්ලීස් මගේ අවවාදේ ණයක් වෙන්න එපා දෙවෙනි අවවාදේ ගෙවන්න බැරි ණයක් නම් වෙන්න එපා තුන්වෙනි අවවාදේ අනිත්‍ය නිසා ණයක් වෙන්න එපා හතරවෙනි අවවාදේ අනවශ්‍ය කාරණා ගැන ණය වෙන්න එපා got it මේක මට දැනගන්නේ වචනයක් වගේ ආවා දේවදරුවගේ සමාදානයේ ගොඩක්ම නැති වෙලා යන වැඩක් තමයි ණය 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 කියන්න ගත්තොත් නේද වැඩි අමාරු වෙනවා මම නිබීම දෙවියෝ වෙනවා ඉතින් මොකද අපේ ඔපරේටින් සිස්ටම් එක අපි උදේ නැගිට ගමන් කැඳවීමට ඕබින ලෙස සිතවිල්ලක් එනවා ගීතිකාවක් එනවා උන්වහන්සේ කරපු දෙයක් මතක් වෙනවා අද කරන්න තියෙන එකක් මතක් වෙනවා යේසුස් තේරෙනවා කියන එක මොනතරම් පිබිදීමක් නේද කැඳවිල්ලට කැඳවීමට ඔබින ලෙස තමයි අපි නැගිටින්නේ අපි නිදාගත්තෙත් ඒකයි අපි නිදාගත්තෙත් එහෙමයි මම මේ කියන්නේ පුද්ගලයා කොහොමද කියලා අපි ක්ෂේත්‍ර හතරක් හිතනවානේ මා තුල සමගී කමේ බැම්ම දෙක මගේ පවුල එක්ක සමගී කමේ බැම්ම තුන මගේ ඇදහිල්ලේ පවුල එක්ක සමගී කමේ බැම්ම හතර මගේ වැඩ ක්ෂේත්‍රයේ සහ අනිත් දේවල් දුත් සමගී කමේ බැම්මෙන්ම කරන්න ඕන ඒක කඩාගෙන බෑ සමගී කමේ බැම්ම කැඩුවොත් මොකද වෙන්නේ අපි අන්‍යයන් වෙනවා සබාවට එන්න හිතෙන්නේ නැහැ විදේශිකයන් වගේ වෙනවා දුරස් වෙනවා බේදේ වෙනවා හිමින් හිමින් තාප්පයක් එනවා පේන්නේ නැහැ හැබැයි රියල් තාප්පයක් තාප්ප කියන එක දෙනවා බෙදීමක් වෙන්වීමක් සිතා සිතුවිලි මේ මයින් ස්ට්‍රොන්ග් හෝල්ඩ්ස් ඔෆ් ද මයින් මයින්ඩ්සෙට්ස් එක එක ඒවා ඇවිල්ලා තාප්පයක් වෙලා සමහර වෙලාවට අපි තුල තිබෙන ගිල්ටි හැඟීම මොකක් හරි ගැන දෝෂය අපි දන්නේ නැතිවම අපි නිකන් ඈත් වෙනවා. ඇයි මෙතන තාප්පයක් තියෙනවා. අපිට දන්නවා. වෙනද වගේ නෙමෙයි. ඔව්. දැන් අපි මේව ගැන ස්වාමීන් වහන්සේට කියමු. අපි උදේම නම අපි එකට කියමුද ස්වාමීනි. ඔක මේකට ස්වාමීනි මම උදේම නැගිටින්නේ. මගේ ඔපරේටින් සිස්ටම් එක OS එක ඔබහන්සේගේ කැඳවීමට ඔබින දේ මා තුල පත් වෙනවා ස්තුතියක් ඊයේ වෙච්ච දෙයට ස්තුතියක් අද කරන්න තියෙන දෙයට ප්‍රීතියක් ඕ මට ධෛර්යයක් ටක් ගාලා පත් වෙලා තමයි නැගිටින්නේ ප්‍රේ අපි ස්වාමීන් වහන්සේලාත් පුළු සන්නාදද ඕ එබැවින් නුඹලා කැඳවුණු ලැබූ කැඳවීමට ඔබින ලෙස ඊළඟට මේක තමයි මේට්‍රික්ස් එක අපේ ජීවිතයේ ට දාලා තිබෙන මේට්‍රික්ස් මාධ්‍ය කොහොමද මේ විශ්ල කරන්නේ අපේ ජීවිතයේ හදලා තියෙන බදාමය මේක තමයි ඉකොලොජි එක මේක අපේ ඉල්චා වචනයක් කියන්නකෝ මේට්‍රික්ස් එක අපි හැසිරෙන සමයි හයිය න්‍යාසය විඤ්ඤාසය න්‍යාසය වගේ ඕකේ තරලේ මං කියන්නේ කොහොම හරි අපි මොනවද අපි වටකොට ක්‍රියා කරන්නේ මොනවද යටහත්කම අපි බලමුද එපිස 4 මත කියන්නේ යටහත්කම මොළොක් ගුණය ඉවසිලිවන්තකම එකිනෙකා ගැන ප්‍රේමය මේ ඔක්කොම එකතු වෙලා තමයි සමාදානයේ බැම්ම හදන්නේ එතකොට සමාදානයේ බැම්ම කඩන්නේ මොනවද? දැන් ඔබ කවදාහරි දිරච්චලනෝක එල්ලලා තියනවද? දැන් අපි කැම්ප් සයිට් එකට ගියාට මතක තියාර පාලමක් තියෙනවා, පැද්දෙන පාලමක්. ඒක කේබල් එහෙම දාලා අපි අර්ජුන අංකල් හදලා තියෙන්නේ. නමුත් අපි ඉන්නේ කාදණය වැඩි තැනකනේ, ලුණු ආශ්‍රිත වායුගෝලයකනේ ඉන්නේ.
මේ ළඟදී අපේ ළමයි 3 දෙනෙක් නේදන් සහ යාළුවෝ දෙන්නෙක් 3 දෙනෙක් ඒ ඒක ගියා මොකුත් උනේ නැහැ නමුත් අපි හිතට බරක් ආවා නොදැනුවත්වම කේබල් නේද කේබල් ගිරලා තියෙද ඉතින් ඔබගේ ජීවිතේ සමගි කමේ බැම්ම බින්දිලා තියෙයිද යරහත් කමේ අනිත් පැත්ත මොකද්ද උඩඟු කමනේ මොහරි ක්‍රියාවකදී ඔබ යටහත් වුණා නම් ඕක ඔබටත් එහෙමයි පවුලටත් එහෙමයි දේව පවුලටත් එහෙමයි වැඩපොළටත් එහෙමයි ගොඩේ ක්ෂේත්‍ර හතරටම එක ලෙස බලන්න යටහත් වෙන්න තිබුණේ ඒක I'm sorry කියන්නේ නේද මම තමුස මොකද එහෙම කියන්නේ ආ එතකොට වැඩි ගැස්සෙන ඊළඟට මොලොක් ගුණය මොලොක් ගුණය කියන්නේ නිරන්තරයෙන් ඉගෙන ගැනීමට හැකියාව මොලොක් කියන්නේ මැටි මිලක් නේ අත ගැහුව ගමන් මැටි ලෑස්ති බොස් කොයි විදිහකට මම හදන්න යන්නේ අත කෝපයක් නෑ 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 ආ කෝප හදන්න මගේ අදහසක් නෑ අද හදන්න බාල්දියක් නෑ නේ නේද කැමති ලෙසින් කැමති ලෙසින් අඹනු මන විමා දිව්‍ය කුඹල් කරුවා නෙනි ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිදී දුරාජ මොකද හිනා වුනේ තාලෙ නේද ඒ වගේ තාලෙ ඊට කිට්ටුයි ඔකේ කොහොම හරි අර නැටි අපි මෙලක් ගුණේ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට අත ගැස්සුවම අපි කියනවා කැමති අපි මේක මේක අපි ප්‍රොෆිටික් ඇක්ෂන් එකක් ඔබ හිතන්නේ ඔබ මැටි ගුලියක් වෙලා මේක කරන්න මාත් ඔබ මැටි ගුලියක් වෙලා ඔකම අතට ගන්න මැටි ගුලියක් වෙලා ස්වාමිනේ මා සාධනාවට මම කැමති ඒ උන්වහන්සේ අත ගහපු ගමන් අපිට දැනනවනම් ගොඩක් වැඩ කරන්න පුළුවන් උන්වහන්සේට අපි දෙක නේද යාඥා පැවේදී දේව වචනේ කියවනකොට එතකොට දේවදරුවා එක දවසෙන් උන්වහන්සේගේ රුව ගොඩක් හැදෙනවා මොකද උන්වහන්සේ අත තිබුණු ගමන් අපිට දැනුණා උන්වහන්සේගේ හඬ කතා කරපු ගමන් අපිට ඇහුණා එහෙම ජීවිතයක් තිබෙනවා මොළොක් ගුණය ඉවසලිවන්ත කම එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා ඔය ඔක්කොම වලින් තමයි සමාදානයේ බැම්ම හැදෙන්නේ got it ඒ ඔක්කොම වලින් තමයි සමාදානයේ බැම්ම හැදෙන්නේ එතකොට දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ එක්ක සමාදානයි මා තුල සමාදානයි අනිත් අය එක්ක සමාදානයේ බැම්ම දැන් දෙවියන් වහන්සේ එක්ක නිරන්තරයෙන් සමාදානයේ බැම්මෙන් ඉන්නකොට උන්වහන්සේගේ ඔක්කොම උපකාරය ඩවුන්ලෝඩ් වෙනවා ශක්තිය සෙනෙහස ආවරණය රැකවරණය අපි වැඩ කරන තැනක කොවිඩ් තියෙන එකට ගියත් කොවිඩ් අපිට ලඟ වෙන්න බැරි ආවරණයක් ස්වාමීන් වහන්සේගේ තිබෙනවා නිල්ෂාන් වැඩ කරන සයිට් එක කාටද කොවිඩ් හැදුණා දේව කරුණාවෙන් අනිත් අයගේ මුකුත් තිබුණේ නැහැ එක දේව දරුවෙක් ඉන්නවා නම් ස්වාමීන් වහන්සේගේ ආලේපය ඔහු වටකොට තිබෙන විස බීජ නිෂේධනය කරනවා හැබැයි ඔබගේ රැකවරණිය ඔබ තියාගන්න ඕන සනීපාරක්ෂක නීතිත් හරියට කරන්න අනවශ්‍ය තැන් වලට යන්න එපා එහෙම යනකොට ඔබට දැනෙයි මෙතන මෙතන අනාරක්ෂිතයි කියලා ඒකට අහුම්කම් දෙන්න ඕන got it ඇතුළට දැනෙන අර සමුගමේ බැම්මෙන් තින්නකොට ස්වාමීන් වහන්සේ කතා කරනවා එතකොට ප්‍රේසම් වෙන්න ලඟ වෙන්න එපා හරියට මාස්ක් එක තියාගන්න මම නම් කියන්නේ මේ අර K95 එකක් තමයි ගන්න ඕනේ මේ මේ අපේ පාස් රාජහරි සුගත්තාත් හරියනම් ඉන්න එක මේක මගේ K95 එක අද කැඩුනා ඒකයි මම මේක දාගත්තේ මේක එච්චර ආරක්ෂාවක් නෙමෙයි මේ නිමල් රන් සිංහල දාගෙන ඉන්නක තමයි දාගන්න ඕනේ මේක නම් කිසිම වැඩක් නැති මාස්ක් එකක් ඕක ලස්සනයි අඳින්න ඕනේ ගෑ නම් ජෝසි නෙමෙයි අඳින්න ඕනේ ගෙදර ඉන්නකොට ලස්සන සඳහා පමණයි ඕකෙන් කිසිම සනීප ආරක්ෂාවක් වන්නේ නැති ජෝති තේරෙන්නේ ඔක්කොම ක්ලොත් මාස්ක් වල තත්ත්වය මේක මේක අනිත් අයට ආරක්ෂාවක් ඔබට ආරක්ෂාවක් නෙමෙයි ඔබට ආරක්ෂා වෙන්නේ මේ 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 වගේ අර මේක මම ටිකක් මේකට මේක ටිකක් වැඩියෙන් කිව්වේ මම කිව්වනේ අර මොන්ටිවිනිය ගල්කිස සභාවක් ඔක්කොම වහන්න වෙන ඔක්කොම නිරෝධානය කරන්න වෙලා මේ මේවා තියෙන ඒවා දාන්නත් එපා මොනවද එයා ගැප් එකක් එයා වැල්බ් එකක් තියෙන එක දාන්න එපා ඔබගෙන් කෙල බින්දිති අනිත් අයට යනවා ඒක දැම්මොත් ඕකේ ඕකේ දැන් සමුගම්මේ බැම්ම දෙවියන් වහන්සේක සමුගම්මේ බැම්ම ඉන්නකොට උන්වහන්සේගේ උපකාරය අපි කියමුද උන්වහන්සේගේ උපකාරය හැම පැයෙදිම හැම තීරණයකටම මා වෙත ගලාගෙන එන්න කී දෙනෙක් කැමතිද ඒකට
ඔබ සමගිකමේ බැම්ම තියාගෙන ඉන්නකොට විශේෂයෙන් මේ දවස්වල ඔබට ටක් කාලා දැනෙනවා මෙතන අන්තරාසයිද තනක්. ඒක දැනෙනවා එකපාරට දැනෙනවා. දැනුණ ගමන් ඔබ බය වෙන්න ඕනේ නෑ. ආත්මයෙන් පිබිදෙනවා සමනීර සනීපාරක්ෂක දේවල් හරියට දාගන්නවා. එක්සර්සයිස් ද අනොයින්ටින්. ආලේපය පතුරනවා. ආලේපය පතුරනවා. මේ කොවිඩ් නිවාරක ආලේපය කොයි වගේද? Fiery, hot, shining, bright, anointing. මේ ආලේපයේ ගිනිමය උණුසුම් බබලෙන දීප්තිමත් ආලෝකයක් ආලේපයක් මා වටකොට අඩු ගානේ මීටර් 3ක්වත් නේද මම යන තැන අඩු ගානේ මීටර් 2ක්වත් මා වටකොට ස්වාමීන් වහන්සේගේ අනුභවයේ පැතිරෙන්න කියලා නිරන්තරයෙන් යාඥා කරන්න ඕන ප්‍රැක්ටිස් කරන බැලියකි ඔබ යාඥා කරනකොට දැනෙනවා ආලේපේ තියෙනවද කටහඬේ නැත්තම් මොකක් හරි වෙලාද ඔව් දවසක් දැන් වහන්සේ සැම්සන් ගැන කිව්වා සැම්සන් ආලේපය දීක්ුණා කියලා දැනගෙන සිටියේ නැත එහෙම ඉන්න බෑ අපිට ඔව් ආමෙන් එපිස 4 සමගිකමේ බැම්ම ආත්මයන්න්ගේ එකමුතු කම දැන් අපි කිව්වා දෙවියන් මහසී එක්ක සමගිකමේ බැම්ම මා කියන සමගිකමේ බැම්ම ඒ මොකක්ද ඒ සුගර එක වැඩි වෙනවා ඒ ඔක්කොම පරිමුක්තිය ක්‍රියාවලිය ඇඟතුල වැඩ කරනවා ඇතුල කචන් තියෙන තමා ඒ නිසා මම කීප සැරයක් කිව්වා ළමයි උදේ 6ට නැගිටින්න ඕන නම් ප්ලීස් උදේ 6ට වඩා නිදාගන්න නම් දිනුවක් වන්නේ නැත ළමයි උදේ 6ට නැගිටින්න ඕන පොඩි ළමයි නම් ඉතින් හාමාර වෙනකොටවත් නැගිටින්න ඕන මොකද කිරු උදාම දකින තරමට මොලේ බ්‍රිලියන්ට් වෙනවා කිරු උදාව දකින තරමට ඊළඟ දවල් 9 මාර 8 මාර 9 මාර වෙන නැගිට්ටම ඔක්කොම එකසාරේ ඉන්සියුලින් ඇඩ්ඩ් ඔක්කොම එකසාරේ පත් වෙනවා ඒක යථාකාලීන දියවැඩියාවට හේතු වෙනවා ඔව් ඉතින් දවසක් රෑ නිදි මරලා විජිල්ලකට ඇවිල්ලා එක වෙනකන් ඇහැරගෙන ඉඳලා දෙක වෙනකන් ඇහැරගෙන ඉඳලා උදේ 7ට 7 මාර නැගිටින්න එහෙම නෙමෙයි මම කියන්නේ පුරුද්දක් වශයෙන් ඊළඟට රෑ නිදා ගන්න වෙලාව යනාදි වශයෙන් මේ ටික ඔක්කොම මම කිව්වේ අවිනීත ස්පර්ශයක් නිසා හනට වැක්ුණෝ හොඳ නැති සින්දුවක් නිසා අහෝසාන් කියන්නේ අහෝසාන් මාරකගතිනවා දැන් මා ආයෙත් කියනවා මේ දවස්වල ගොඩාක් පවුල් වලට හරි අමාරුයි පවුල් වලට අමාරු නම් සාමාන්‍ය පුරුෂයා රොස් පරුෂයන තාත්තලා ගොඩක් රැකියා අමාරු වෙලා තියෙනවා එතකොට ඉමේම කාන්තාවන් වර්ධිත පෙළමින් පටන් ගන්නවා කාන්තාවන්ට අමාරු වෙනවා ඒ නිසා මෙතන ඉන්න තරුණ පිරිමින් වඩා වයස පිරිමින් මනසින් මේ වයසය ඉතාම තරුණ පිරිමි ඔක්කොම ප්‍රේසම් වෙන්න ඕන ආර්ථිකය අමාරු වෙනකොට ආරේ වැඩි ඒ නිසා බොහොම ප්‍රේසම් වෙන්න ප්ලීස් සර් අපි මේක දෙකම සමගි කමේ බැම්ම දැනෙනවනේ God must speak in your heart අර දැනුණ ගමන් අර you lose your peace නිකන් කියනවනේ දැන් මට සමාධානෙ නැති වුණා ඒ එහෙම එකක් දැනුණු ගමන් වහාම ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ආවරණය වෙන්න අවශ්‍යයි මාතෘක සමගි කමේ බැම්ම ඊළඟට ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ අවශ්‍ය සම්බන්ධතාවල සමගි කමේ බැම්ම. ඒ කියන්නේ වැඩ ලෝකේ වැඩට යන තැන වෙන ගනුදෙනු වල දැන් කට්ටියක් ඉන්නවා හැමතිස්සෙම ඒගොල්ලන්ගේ
බීජ මල්ලි ඒගොල්ලෝ කටු දාගෙන ඉන්න අය කටු කටු කරොස නෙමෙයි කටු මන්ති කියන කටු ඒගොල්ලෝ ඔබට වපුරන්න හදන්නේ කටුවක් ඒකට වැඩ නැහැ නේ ඒ නිසා කවුරු හරි කටු වපුරන්න આવොත් කියන්න අනේ මේ කාලේ හරි අමාරුයි වෙන කාගේවත් කටු මට ඕනෙත් නැහැ මේ මටත් මේ කාලේ මගේ වගාව ප්‍රවේශමින් තියා ගන්න ඕන they so discord ඒක දේව පදයක් So discord. Egullo me manada discord asamagiya. Ar honda nathi deval anitta ekka hita kadena deval vapuranna hadena vena kavurut nathat napuratwa vapuranna puluwa. Napura. Monada ewa obata karanne? Api mokada kiyewi issella? Obawa wen karanawa anniyan wenawa videshin wenawa බලාපොරොත්තු නැති වෙනම එපිසෝඩ් 2 12 දුරසි දුරහ ඉබේම දුරස්සලා ඉතින් ඔබ එයා දිහා බැලුව මෙතන මොකක්ද ප්‍රශ්නේ මේ අන්තිම කතා මොනකොට හොඳින් හිතයි ඔබට දැන් මොකක්ද මේ දුරස්සලා ඉතින් ක්‍රමයෙන් ඊළඟට බැරියර්ස් එනවා අදෘශ්‍යමාන තාප් වෙනවා ඇයි වෙන කවුරු හරි කිව්ව දෙයක් ඉතින් ඔබ දැන් මානසික සමගී කමේ බැම්ම ඔබ තුල සමගී කමේ බැම්ම සහ අනිත්‍යයි අවශ්‍ය සම්බන්ධකම් හොඳින් තියාගන්න අනවශ්‍ය සම්බන්ධතාවල පැටලෙන්න එපා උපදූපයකට පැටලෙන්නත් එපා ඉස්කෝලේ යාළුවා නිසා අලුතෙන් සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕන නම් ඇති කරගන්න යේසුස් වහන්සේ ගැන කියලා දෙන්න මේක තේරෙන්නේ මේ කාලේ අපි ටිකක් ප්‍රේසම් වෙන්න ඕන කාලයක් මේ දේවල් ගැන එපිසෝඩ් 3 20 කියලා මම නවත්තන්න ඉතින් අපි එකට කියමුද එපිසෝඩ් 3 20 ඉතින් අපට ගන්න කියවන ඉතින් අපතුල ක්‍රියාපරණාව බලයේ ඇජිටි අපි ඉන්න නොහොත් සිතන හැම දෙයකට වඩා ඊට අධික ලෙස කරන්න බලය ඇත්තව තනන් වහන්සේටම ස්තුති වේවා දැන් අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි ළමයින්ගේ ඉස්කෝලේ පටන් ගන්න මේ ගැන ආඥා කරන්න ඕන හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම ළමයින්ගේ ඉස්කෝලේ පටන් ගන්න අත්‍යවශ්‍යයි. ආමෙන්ද? ළමයින්ගේ ඉස්කෝලේ පටන් ගන්නම ඕන. අපේ රජයට මේ ගැන ධෛර්යය එන්න ඕන. මම දන්නවා රජයේ ධෛර්යමත් එක එක මේ ප්‍රශ්නයි කොවිඩ් නිසා ඒගොල්ලෝ බයයි. නමුත් ඒගොල්ලෝ තීරණයක් අරගෙන කොහොම හරි ඉස්කෝලේ පටන් ගන්න ඕන. ආමෙන්. ඉස්කෝලේ පටන් ගන්න. ඒක වැදගත් ආඥාවක්. ඊළඟට මේ තරුණ ළමයින්ට වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසෙන ඒවා අලුත් රැකියා පටන් ගන්න පුළුවන් වෙනවා. ඒ ගැනත් යාඥා කරන්න ඕනේ. නැත්නම් ළමයින්ට වෘත්තීය ලෙස ඉදිරියට යන්න බැරි වුණොත් මොකක්ද ඒගොල්ලන්ගේ අනාගතය නේද? ඉතින් මේ දෙක වෙන්නම ඕන. NVQ පටන් ගන්න ඕනේ. පාඨශාලා ඊටත් ඉස්සෙල්ලා පටන් ගන්න ඕන. පටන් ගන්නම ඕනේ. ඊළඟට අපි යාඥා කරනවා දේව දරුවා නිසා ඔබගේ ක්ෂේත්‍රයේ ඔබගේ වැඩපොලේ මේ සුභාවෝත්තර සැපීම් ලැබෙන්නේ කියලා. දැන් අපේ එහෙම දේවදරුව දෙතුන් දෙනෙකුට එහෙම ලැබි සැපීම් ලැබිලා තියෙනවා. දේවදරුව නිසා සැපීම් ලැබෙනවා වැඩ කරන තැනට, වැඩ ක්ෂේත්‍රයට සැපීම් ලැබෙන්නේ කියලා අපි ආඥා කරනවා. දේවන් වහන්සේ මේ ටික මතකේ අපි දැන් නැගිටිමු. එපිසෝඩ් 3 විස්ස මොනවාද එකකින් අපි ඉගෙන ගන්නෙ උන්වහන්සේට අධික ලෙස කරන්න පුළුවන්ද බැරිද අපි හිත අපි නැගිටිමු දැන් හිතනවට වඩා මම මා ගැන හිතනවට වඩා යොලිස්සන more than what we think of us සමහරට අපිට හිතන එක බැරි වෙයි ඒක හරියුනේ කන්නේ ඉන් එහාට බැරි වෙයි ඊට වඩා now you didn't not think worship will be so good isn't it excellent worship yeah අපි හිතුවට වඩා god can do අපි කියමුද මම හිතනවට වඩා මා ගැන මා හිතනවට වඩා කැඳවීම දුන්න දෙවියන් වහන්සේ මා ගැන මගේ කැඳවීමේ බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ ක්‍රියා කරනසේක මක්නිසාද කවුද කැඳවීම දුන්නේ දෙවියන් වහන්සේ කැඳවීම දුන්නේ දෙවියන් වහන්සේ කැඳවීම අත්හරින්නේ නැහැ අපිට දුන්න නේද දෙවියන් වහන්සේ අපිට දුන්න කැඳවීමේ බලාපොරොත්තුව අත්හරින්නේ නැහැ වෙන කෙනෙකුට වැරදුනත් දෙවියන් වහන්සේ ඒ බලාපොරොත්තුව එයාගෙන අත්හරින්නේ නැහැ අපි ස්වාමීන් වහන්සේ රත්නසනායදී साधक मुखत्म साधक लिमिटिंग फैक्टर
ඔකේ කොන්දේසිය මොකද්ද උතන දැන් මාංශි සර්ව ස්ථානිකයි දැන් මාංශි සර්වඥයි දැන් මාංශි සර්ව බලධාරී මොකද්ද උතන අවශ්‍යතාවය ඉතින් අපතුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට දෙවන් මහන්සියට පුළුවන් සෑමදේ පුළුවන් හැබැයි අපේ කැඳවීමේ බලාපොරොත්තුවක් තියෙන උන ඒ දේව්පියා මාතුල උන්වහන්සේගේ බලය ක්‍රියා කරමින් අපි දැන් අත ඔසවලා සරෙන්ඩ වෙලා කියමු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාතුල තැබූ කැඳවීමේ බලාපොරොත්තුව ගැන ඔබගේ බලය මාතුලින් මාතුලෙහි ක්‍රියා කරන්ට මම බලා සිටිනවා මම එකඟ වෙනවා ආත්මයන්න්ගේ එකමුතුකමින්ද සමගිකමේ බැම්මෙන්ද ඇදහිල්ලේ වැඩෙන්ද කැඳවීමේ බලාපොරොත්තුවෙන්ද ස්තුති වේවා ස්තුති වේවා අපි පටන් ගමු කැමති ලෙසින් අමනු මැනවි මා දිව්‍ය කුඹල් කරුවාණෙනි කියමු මාත කියන්නේ දිව්‍ය කුඹල් කරුවාණෙනි දිව්‍ය කුඹල් කරුවාණෙනි මා ගැන උපාසකගේ සිතුවිලි කොපමණ අනර්ගද ඉතින් අද උදෑසන මන් දැක්ක ස්වාමීන් වහන්සේ ලොකු බදාම තට්ටියක් අනාගෙන යනවා ගොඩනැගිල්ල හදන්න කවුද ගොඩනැගිල්ල මේ රැස් වෙන දේව දරුවෝ අපි තමයි ජීවමාන ගල් දැන් මහන්සේගේ වටිනාම ගොඩනැගිල්ල මොකද්ද දැන් මහන්සේ වටිනාම ගොඩනැගිල්ල ට්‍රම්ප් ටවර්ස් අර ඩුබායි වල තියෙන ටවර් එක මොකද්ද මේ අර ශීක් කලි 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 ටවර්ද මොකද්ද මේ ඉන්නේ ලොකු උස්සම ටවර් එක ඔව් මොකද්ද දැන් මහන්සේට වටිනාම ගොඩනැගිල්ල ඉරිදා උදේ මහන්සේ සාදන ගොඩනැගිල්ල මේ මහන්සේ රජුරෝ නේද රජුරෝ මොනවද කරන්නේ බදාම ගොඩක් අනාගෙන යනවා මේ මාංශිකේ ගොඩ නැගිල්ල ප්‍රකෘති කළා තව සතියකට අපි අත්පුල සන්නාද තව සතියකට අපිට ධෛර්යය දෙන්න සුදු වේවා
අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි අද දවසේ වහන්සේ සමග මගේ සමුදිකමේ බැම්ම ප්‍රගුණිමත් කළ මැනව ශක්තිමත් කළ මැනව මගේ ජීවිතේ සෑම කාරණාවක් ගැන වහන්සේ ගත් ඇදහිල්ලේ බලාපොරොත්තුව අත් නාරින්නේ මේ වහන්සේත් අත්හරින්නේ නැත स्वामिनी अभी उपवांसेट स्तुति करना तवा दवसाक उपवांसे के नामे अभी उपवांसे के गृहे एकास वेंड उपकार करपु निसा स्वामिनी में एक द्याक्वात अपे बालेंगवात सभीेंगवात नोवेन बाव अभी उपवांसे इदिरेम प्रकाश ने कराने मुआ अने प्यानिनी में वाकवानुए දවස්පතා ඔබ වහන්සේ අපේ භෝජනය අපට සපයා දෙන නිසා ස්තුති වේවා. අනේ දෙව් පියාණන් වහන්ස වහන්සේ මේ අපේක්ෂා ගෘහේ හැම පවුලක්ම ඔබ වහන්සේගේ ඇසේ කළුරුව මෙන් ආරක්ෂා කර ඇති නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරන්නෙමු ස්වාමිනේ. අනේ පියාණෙනි යාම ීමේදී වැඩපොළට යන එන විට ගෘහේ වැඩ කරන විටත් ඔබ වහන්සේ අපි සමගම සිටිය නිසා ස්තුති වේවා ස්වාමිනේ. අනේ පියාණෙනි වාසයට අපේ හදවතෙන්ම මේවා ගැන අපි ස්තුති කරන්නෙමු. අපේ දරුවෝ වාසයේ ආරක්ෂා කරගෙන ඇත. අනේ ස්වාමිනේ වාසයේ අපිට හැමදාම අපේ ආහාර වේල සපයා දුන්නා. වාසයට ස්තුති කරනවා ස්වාමිනේ. අනේ දෙව් පියාණන් වහන්සේ අපිට මෙලෙස ක්‍රස් වෙන්න උපකාර කරනවා. අපිට දේව වචනේ ඇසෙන්න සලස්වනවා. වහන්සේගේ දේව දරුවෝ එකතු වෙලා අපිට নমස්කාරයෙන් අපිව මෙහෙමනවා. අනේ ස්තුති ස්වාමින් වහන්සේ. අනේ පියාණනි වහන්සේ පමණයි අපේ දෙවියන් වහන්සේ. වහන්සේ අපේ සෙවණයි ශක්තියයි. වහන්සේ අපිව එක සෙනග අපව සෙනගක් හැටියට එක සෙනගක් කරන්න ස්වාමින් වහන්සේ. අපි ඉල්ලා සිටිනවා මේ වකවානුවේ අපි සියලු දෙනාට එක්සත් කමෙන් එකමුතු කමෙන් අපේ ගෙදර අපේ පවුලේ සහභාගීකම තබා ගන්න අපිට පිහිට වෙන්න කියලා. අනේ දෙව් පියාණනි අපි ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ අපිව දේව පවුලක් හැටියට අපේ සහභාගීකම එක්සත්කම එකමුතුකම රැක ගන්න අපිට පිහිට වෙන්න. अने स्वामिनी अभी बेदा वेंकरा नाव हेम आत्म्याक हेम कारणावक येसु स्वांसी के नामें मे ग्रुएं पाकर दावंड केरा अभी इल्ला सिरिना अने देव प्यानन वासे एकिने किनाडे अरत्वेला एकिने किनाडे गौरव करमीन एकिने किनागे थालेंतेट गौरव करमीन वासे के अभी मुखे एक सेनावक हेटियट एक सेनगा हेटियट एक पौलक हेटियट इदिरेट यान्ना अभी ते भीट वेन स्वामिन वास अने देव प्यानने व्याख्या करना उबाल से पुतुमा कारणे से मैं कोविड काले थुलिंग उबाल से के खेमेतब मध्यस्थ करमिंग उबाल से के अनुग्रहे निसा अभी वे एक साथ कराने एकमुतु कराने स्वामीन वास एक सेनगा कराने स्वामीन वास देव प्यानने मानुष्यो अभी त्याह बालने बीटे मैं आएगे प्रेम किया उबाल से ने गाओरव कराने भीटे वेंडे स्वामीन वास वासिके दारुंगे यहाँ पद क्रिया यहाँ पद हैसरीम वासिके दारुंग में आपके यहाँ पद गुने देख आपके स्वर्गे भयान अंड गाओरुए पमनु अंड सालसंन के लापिला सिन्ना देव भयानी यीशु वासिके नामे वासे अपमाद्ये वासिके आले पे थवत वर्धने करांड स्वामी ने एक के न हम ग्रुएट में देवेन मांस के आले पे देनी कुत करांड के ना बिल्ला सिरिना यीशु स्वांस के नामे सियरु हम के ने कुट में देने ना हेनिया अपले खाहिरे आरे वांस यीशु स्वांस के नामे एक दम भाकरांड के ला अपिल्ला सिरिना स्वामी ने अपने थवत फलवत् सफलवत् करुणावे फिरुनाव समाधाने फिरुनाव हदवते समाधाने फिरुनाव सत्या कपिट लबा देंडे केला येसुस वहांसे के नामे अपिल्ला सिरिनेमुआ